ගෙවුන දවසක මම වැනිලා කප්කේක් හැදුවා. ඒ හැදුවේ නම් නතාරිදුගේ ඉල්ලීමට. එයාට කන්න ආසයි කිව්ව හින්දා මං ඉතින් හවස් වරුවේ ඉක්මනට වැනිලා කප්කේක් ටිකක් හදන්න ලෑස්ති වුණා. කේක් pan එකට කප්කේක් ලයිනර්ස් දාලා ලෑස්ති කරගෙන සර්වියට් එකක් උඩින් බෝල් එකක් තියාගත්තා. ඒ බෝල් එකට බිත්තරයක් මුලින්ම කඩලා දැම්මා. ඊට පස්සේ විස්ක් එකෙන් හොඳට බිත්තරේ බීට් කරා. බීට් කරලා ඉවර වෙලා සීනි ග්‍රෑම් 67ක් ඒකටම එකතු කරා. ඒ කියන්නේ මෙෂරින් කප් එකේ 3:1 කියලා ගහලා තියෙන කප් එකෙන් එකක්. ඔන්න මගේ හුරතල් සහායිකාවත් එකතු වුණා. බිත්තරයි සීනි ටිකයි ආ විස්ක් එකෙන් බීට් කරන අතරේ මම නැවුම් කිරි මිලිලීටර් 60ක් එකතු කරා. ඒ කියන්නේ මෙෂරින් කප් වල 4:1 ගහලා තියෙන කප් එකෙන් එකක්. පොඩ වෙලාවකින් මං මිලිලීටර් 60ක්ම එළවලු තෙලුත් එකතු කරා. ඒ කියන්නේත් මෙෂරින් කප් එකෙන් 4:1ක්. ඔවින් යදු විස්ක් එකෙන් ඔක්කොම ටික කලවම් කරද්දී ඇඟිලි තුඩු වලින් අරන් ලුණු කුඩු ටිකකුත් එකතු කරා. විස්ක් එකෙන් ටික වෙලාවක් හොඳට ඔවින් යදු බීට් කරද්දී පාම් පිටි කෝප්ප එකක් එකතු කරා. ඒ කියන්නේ ග්‍රෑම් 130ක්. ඒකටම බේකින් පවුඩර් තේ හැඳි එකකුත් එකතු කරලා වැනිලා තේ හැඳි එකකුත් එකතු කරා. එකතු කරලා හොඳට විස්ක් එකෙන් ඔක්කොම ටික බීට් කරා. මේකට බීටර් එක පාවිච්චි කරන්නත් පුළුවන්. මම ලේසියට විස්ක් එක පාවිච්චි කළේ. ඔක්කොම ටික හොඳට මික්ස් වෙලා කේක් බැටර් එක හැදුනට පස්සේ මෙෂරින් කප් වල 4:1 කියලා ගහලා තියෙන කප් එකෙන් බැටර් එකෙන් ටිකක් අරගෙන කප් ලයිනර්ස් වලට පිරෙව්වා. ගොඩ පුරවන්නේ නැහැ, භාගයකට වඩා පොඩ්ඩක් වැඩි වෙන්නයි පුරවන්නේ. ඔවින් යදුත් ඉතින් කප් ලයිනර්ස් වලට කප් කේක් බැටර් එක පිරෙව්වා. එයා හරි ආසයි මේ වැඩ කරන්න. කේක් pan එක පොඩ්ඩක් උස්සලා මේසෙට දෙපාරක් තට්ටු කරේ කප් කේක් ලයිනර්ස් වලට කේක් බැටර් ටික දැම්මට පස්සේ. කප් කේක් ටික හදන්න කලින්ම මම අවන් එක සෙල්සියස් අංශක 180ට උඩ යට දෙකම ප්‍රී හීට් වෙන්න දාලා තිබ්බේ. ඊට පස්සේ කප් කේක්ස් ටික දාලා 180ට විනාඩි 20ක් බේක් කරලා අරගත්තා. මේ තියන්නේ ලස්සනට තියනවනේ. මට තියන්නේ කප් කේක් 12ක pan එකක්. හැබැයි මේ ප්‍රමාණයෙන් කප් කේක් 10යි හදා ගන්න පුළුවන් උනේ. මේ ඉතින් මගේ ක්‍රමයට වැනිලා කප් කේක් හදන විදිය. සමහර වෙලාවට එළවලු තෙල් වෙනුවට මම බටර් මෙල්ට් කරලා තරගන්නවා. කොහොම කරත් රසයි. අපේ දිහානම් චොක්ලට් කප් කේක් වැනිලා කප් කේක් කියන්නේ හැදුව ගමන් වාෂ්ප වෙන જાතියක්. දැක්කනේ පුංචි පැටව ටික දැම්මම වැඩේ පටන් අරගෙන ඉවරයි. අපි ඉස්කෝලේ යන කාලේ නම් මේවට කිව්වේ ස්පංචි කියලා. මගේ පුංචි සුරංගනාවිගේ සහයෝගෙත් අරගෙන එයාගේ අක්කිටයි මල්ලිටයි හදපු කප් කේක් ටික බලාගෙන මම කියන දේවල් අහගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. පරිස්සමෙන් ඉන්න.